මුලින්ම අපි පොල්තෙල් ටිකක් දාගන්න ඕම. ඊට පස්සේ කපා චිකන් ටික දාගන්න. දාගන්න සපාගත්ත කොච්චි තියෙනවා, අම්මිත් තියෙනවා, සිදුලුණු තියෙනවා, රගිරියක් තියෙනවා, ලුණු ගිරියක් තියෙනවා, තක්කල ගිරියක් තියෙනවා. ඒක කොහොමද මේක කරන්නේ? මේ දාගන්න කවුරු පොඩ්ඩක් තුන පාකුඩු මිරිස්පුඩු ආයෙත් කැරට් එක දාගන්න. කොඳුමුත් පස්සේ ආවම මගේ බත්තකට එක්කම මම දාගන්න ටයිප් එකකට එක්කම ටෙම්පරාචර් මේ මතකින්නේ විනාඩි 5ක් පමණ අපි හොයා ගන්න ඕනේ. මේ විනාඩි 5ක විතර පස්සේ මේ කවුන්ටර ඉඳගෙන ගියාවි. අපි දැන් මේකට දාගන්නවා දෙන්නෙක් තකන්නවත්. මේක අපි බත් එක අමුවට තමයි භාගයට ගරන් තියෙන්නේ. ලස්සන බ්‍රීනවා
මේකට අපි කොට කොච්චි කරලා දාපු නිසා බත් එක දුම සුවඳක් තියෙන්නේ. මේක හදාගන්න එක්තර පොඩි වෙලාවක් යන ඉරාට 10ක් විතර වැඩි වෙනම මන ජාති මොනින් ඉන්නේ. ඒතර තියෙන දෙකෙන් හදාගන්න පුළුවන්. ට්‍රිප් එකක් ගේන්න උනත් මේක ගමනේදී හදාගන්න පුළුවන්. බලන්න මේක කැමරද ලැස්ති කරගන්න. දැන් රයිස් එක හදාගෙන ඉවරයි. මේ වගේ ලස්සනට ප්ලේට් එකට ඇරෙන්ජ් කරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ටත් මේක ලේසියෙන් ගෙදරදී හදාගන්න පුළුවන්. ඇත්තටම විනාඩි 10ක් විතර යන්නේ. ඇට්ලීස් බිත්තර මොනවත්ම දාලා නැහැ. උනාට රස ලස්සනට රයිස් එක තියෙනවා. ලස්සන වගේම තමයි රසත්. මේකේ දුම් දානකම උණු උණුවෙන් තියෙන්නේ. ගෙදරදී හදාගත්තාම කිසිම බයක් කරන්න දෙයක් නැහැ. රසට පිරිසිදුවට කන්න පුළුවන්. දැන් රස බලන්න යන්නේ. ටිකුණ තොදර කැමර තියෙන්නේ. ටිකුණ හරිම රස රසනේ. ඇත්තටම මාරහයි. ඒක පොච්චියම දාපු ඉඳලා ඔයගොල්ලෝ ගෙදර ට්‍රයි කරලා බලන්න.